සමාජමා සමවෙන්න ආක්ෂණික ගැටළුවක් නිසා යම්කි අතවසි විමක්ේ දුනය පිළිබඳ ඉතාමත් ආදරයෙන් තුව සමවායිදනවා කොවි- 19 තත්ත්යත් එක් ඔබ අප සිුරදනාම මෙ මොහොතේ නිවෙක්සරට කොටවී සිටින ොහොතක වවෙලස් විශ්වවිද්‍යාලීය කලා සංගමය මකින් සංවිධාන කර ලබන්න වාක්‍යලංකාර අන්තර් විශ්වවිද්‍යා නිේදන නිवेදन තරගමලියයට සමකාම මා වැඩමු මलाාව පළමු වැඩूල්ුව देखई ඔබ එකතුලා සිरीने මම इතාමත් आහदරण තුव අवस्थාවට අපත් සමග සම්බන්ध වුණු महाचा्य වාසना मात्र්‍ර හරත් महात्මියව इතාමත් हादරण ्यතුවග වා ව मතමයි म මත करන්න නි තවත් අපගේ अपूර सहुरු देख තමයි ැල් බර සංරාව අ්‍යනේදී මේ වැඩ සටහන් මාලාවට මා ්‍යනු ක්‍රහකත්ය ලබා දෙන්නේ කැල්ල බිසිිජන සංගරාව ඉති මාධ්‍යවේදියකු වන්නේ කෙසේද සහ මාධ්‍යවේදියක වීමේ ගමන් මග පිළිබර්තමයි අද අපේ මේ වැඩමුල් වේදී කතා කරන්නට බලාපොත්යකන්නේ ඉතින් බොහොමත් ආදරයෙන් යුතුව මේ වැඩමුළුව ඉදිරියට කරගෙනන්නට මම මගේ ආදරනියය සහෘදදයෙන් දෙපරට ආාධනා කරනවා තනූජ සමගී පසින්ද්‍ර සෝධනමී මහොතේදී වැඩමුළුවත් ඉදිරිර කරගෙන යන්න. බොහොම ස්තුූතියියියේ අපිට පවතින කාලවෙලාව ඉතාමත් සීමවිිත නිසා අපි අපේ සාකච්ඡාව අරම්භකරව ඉක්මනින්ම ජනමාධ්‍ය. ජනමාධ්‍ය කියලා කියන්නේ ලෝකයේ හසුරුවන ්‍යන්ත්‍රණයක්. ඒ වගේම තමා වෙලාවක හොල්ද වගේම තවත් වෙලාව නාරක සමාජගත වන්නට ඒ වගේම සමාජය තුළ වපුරන්නට ජනමාධ්‍යයට, ය ඉඩහඩ බොහොම වැඩි. තවත් පසකින් ජනමාත්‍ය සහ මාධ්‍යවේද අතර පවතින්නේ බොහොම සමීප සම්බන්ධතාවයක්. හරියටක ගහට පොත්ත පොත්තට ගහ වගේ කියලා කිව මක් හිතරවමන් නිවැරදී කියලා. හැබැයි වර්තමාඩය. ජනමාධ්‍ය සහ මාධ්‍ය පිළිබඳව ජනමාධන මොකක් මාධ්‍ය කියන මොකක්ද කියන පිළිබඳව වර්තමානය ජනතාව පිළිබඳව හරි අවබෝධයක් තියනවද කියන එක පිළිබඳව යම්කි ප්‍රශ්නර්ථයක් තියෙන එහෙම නම් වාාග්‍ය ලංකාරය අපි මුලින් ඔබතුමියගෙන් අහන්න කැමති ජනමාධන මොකක්ද සහ මාධ්‍යවේදයා කියනෙ කවරුද කියන අයි1න් හැම දෙනකුටම මොලින් ප්‍රාර්ථනා කරලයින්නවා. නිරෝගිසුවය සෑනැසීම සහසත්තුට මේ ෝසල ලොක්කුමදේ නිරෝගිසුවය හැම කෙනෙකුටම හද්දම තැන ටැවිල්තින්න හැම්ම කෙනෙකුටම් පාර්චනා කරනවා ඉතාම් නිරෝගී සම්පාන්‍ය චිත ගත කරන්න පුළුවන් වෙන්න කියලා සහ දැන් මේ මොහතෙත් හරුම පරිසනෙන් ඇතේ හැම කෙනෙක්ම ඒ පරිසුම දිගටම තියාගන්න පුළුවන් වෙන්න කිය ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මේ වැඩ සටහන වාග්‍ය ලංකාර. සඳහා මට ආරර්ධනා කළ ක්‍රෂාන්ති ස්තුතියි ඔබට මට ආරාධනා කිරීම සම්බන්ධය ඉති ඔබේ කාර්ය සර්වෝප ප්‍රකායම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා විශේෂයම සුබභ පත්වනවා අපේ කලා සංගමේයට ව වෙල්ලස් විශ්වවිද්‍යාලිි වගේ බොහෝම හොඳ වැඩ කටයුතු කරන කලා සංගමයක් ඉට අපේ කොවිඩ කියලා බලන්න එ හැ ගොඩක් අඩිසටහන් ලස්ති කරනවා අපේ අපේ හදරුවන්න එෙනුවෙන් වගේම න ෙකුදරුව නිනුවමුත් හැම කෙනෙක්ම වෙන නිතින් සුබ පත්තනවා සහ ආශිර්වාදයමාම ඔබට දෙනවා හැම කෙනෙකුටම මේ සියලුම්ම වැඩ කටයුතු. ඉතාම හොන්ඳීන් ඒස්සරහට කරගෙනයන්නට හැකි වෙන්නට කියලා ඒවාගේම ප්‍රාර්ථනයක් එක්කළ ක්‍රෂාන් තනූජ ඔබ සියලු දෙනාටමස්තුූතියි හදකාදාවසේ ීමට ආරධනා කකිරීම සම්බන්ධයේ. හි කතා කරන්නේ ජනමාධ්‍ය ගැන ඉතින් ජනමාධ්‍ය කියන එක අලුද්ධයක්න මේ කිසිම කෙනකුට අපේ රටේ අපේ රට එ මේ ලෝකේ මේ වෙනට ජනමාධ්‍ය කියන එක හරිම සාමාන්‍ය වචනයක් හැමෝම කතා කරන හැමෝම භාවිත කරන හැමෝම දන්න කියන වචනයක් ජනමාධ්‍ය කියලා කියන්නේ. ඉති ජනවාධ්‍යය කෙනෙකෙන් කිසිම කෙනෙකොට ගැලවීමක් නැහැ හැම කෙනෙක්ම හැම කෙනෙක් ගම ජීවිතයේ හැම අවස්ථථාවකදිම එක්තර කොටසක් ජනමාධ්‍යය කියන එක ඉතිං ඒ නිසා අප ජීවිතවල අපේ හැම කියනෙක් ගම වි ජීවිතල ඉතාම වැදගත්තයක් අපේ සහරලාවට නමය අපේ අපේ සියලු අවස්ථාවන් වද තීරණ කටයුතු කර ගන්නත් තීරණ ගැන්මදදයක දීම ජනුමාධ්‍ය තමයි ම මේක ගැන පැහදිලි කරන්න ඉස්ස ලමත් ජනුමාධියය යැන මොකක්ද කියන එක අඳුනගෙනමු හැම කෙනෙක්ම දන්නවාමකක් ජනමාධී යැන මොකක්ද කියර. අපේ සන්නවේදනය සඳහා අපි. භාවිතා කරන මෙව එහෙම නැත්තැන් අපි සංවේදනය සඳහා භාවිත කරන යොදාගන්නාද වාහකය තමයි සනිවේදධන ජනමාධ්‍ය කියලකඇන විමාධ්‍ය සහ ජනුමාධ්‍යතර වෙනසක්තිය න ජනමාධ්‍ය කියලා කියන්නේ ජනතා වත්තරට යන්න පුළුවන් වාහකය එතකොට අපි ජනතාව ගැතරට යන්න කොළුවන් එහ පිට කියනපුළන් එක වේදිකාව කියලා. ඉතින් අපි ජනමාධ්‍ය ඔස්සේ තමයි බොහෝ දෙනෙකුට ස්‍යවදනය කරන්න සංනිවදනය ගත්ත හම කොටස් ගානකින් අඳුර ගන්න පුළුවන් අප අන්තර්වර්ති පුද්ගල සනිවේදනය කියලා අඳුර ගන්න පුළුවන්. අප අපිත් එක්ම කරන සනිවේදනය. ඊළගට අපි අනෙක්ත ඇත එක්ලා. එකන එක එක්ක කරන සංවේදනය අපිට හඳුන ගන්න පුුවන් පුද්ගලන්තර සනිවේදනය කියලා. ලඟට කණ්ඩයිම් සන්න්න ේදන කෙරක් හන්ුර ගන්නම අපි කණ්ඩයමක් දිර සන්න ේදනය කරත්ති හෙතින් ඊළඟට අපි ජනසන්්‍ය වේදනය හිට එ ජනසන්න්‍ය වේදනයට එන්නේ අපිට මේ කණ්ඩායම විශාල වෙන්නකොට ලොකු කණ්ඩායිමක් වෙන වෙලා එනකොට අපට අපට පුද්ගල අන්තර මටම එකන කාට කතා කරන මට්ටමෙන් හෙමනැත්තං පොි කණ්ඩායිම කරතා කරන මට්ටමින් කහතා කරන්න බැහැ අදහස් ප්‍රකාශ කරගන්න බැහ එතකොට අපි භාවිතා කරනවා ජනමාධ්‍ය ති රූප අඔවබධන්නෝ බ ජනමාධ්‍යය කොටස් දෙකට බෙදෙනවා. මුද්‍රිත මාධ්‍ය සහවිද්‍යත් මාධ්‍යය කියලා. ඉතින් මුද්‍රත මාධ්‍ය කියන ඉතාම පැරණි මාධ්‍යයක් ගොඩක් ඉතාවම කියලාකිවට ඉටං ඇත්තටම ජනමාධ්‍ය කියන එකත් ඔක්කෝම අලුත් ඒකන්නේ දශ අපිට ස වැඩිවූනොත් සියවස් දෙක් පරණ ඇති හැමදකට ැ ජනමාධ්‍යයක්ම ගත්තො. ඉතිං වැඩිමවන. ඉති ඒ තරංමසියලුදේ අලුත් ඇත්තටමත් ලොකු දීර්ග කාලයක ඇත ඉතිහාසේකටයන්නේ නැහැ ජනමාධ්‍ය කියන එක සනිිවේදනයර ඉ මිනිසා එප දුන දවස්සේෙන්ද සනිිවේදනය කියන එක ඇතට විහිදෙනවා ස්මිනිසා මේ ලෝකය බිහිුණේ කවදද එදායින්ඳ සංිවේදනය කියන එක දුරයි ඇ එහෙම තියද්දී නමුත් මිනි සෞ සහ කරනවා සාමාන්‍ය තමන්ගේ ශරීවයෙන් කට්ටික් එහෙම සංන්නවේදනය කරන එකට අමතරව විවිධ මාර්ගවලින් නිර්මාණත්මකව සන්නිවේදනය කරන්න ඉතින් ඒවාගේම බොහෝ පිරිසකර සංේදනය කරන්න මේ වගේ කාරණා නිසා අපි ජන සංවේදනය විිහිවෙන්න්නේ මේ ජනසානි වෙදනය ඇතුළෙ ජනමාධ්‍යය බිහිවෙන්නේ එතකොටට ජනමාධ්‍ය කියල ගත්හම හැම කැනෙක්ම දන්නවා මහිතන්නේ ඔබ මෙතැන්ට ඉන්න සියලු දෙනාම දන්නවා මෙු ජනමාධ්‍යය කියල කැන්නේ පවාත් පත් ගුවන්න ඉදුලිය ඇතුළු හපි අදහස් ප්‍රකාශ කරන එහෙම නැත්ත අපේ අපේ මතවාද දහස් එකෙකාට ඉදිරිපත් කරන ලොක්කූ ජනතාවකට ලොකු කරව්ෙක්ට හෙමලතම් පිරිස්සකට ඉදිරිපත් කරන මාධ්‍ය. ඉතින් විද්‍යුත් මාධ්‍ය සහ පුවත්පත් මාධ්‍යය මුද්‍රිත මාධ්‍ය කියල කොටස් දෙකකට අපි මූලික වශයෙන්ම ජන මාධ්‍ය වෙෙදෙනවා. මේකේ පුවත් පත් ගත්ත හම මුද්‍රිත මාධ්‍ය ගත්තහම පුවත් පත් සංගරා. පත් වගේ දේවල් පත්්‍රිකා වගේ දේවල් අපිට හන්ඳුන ගන්න පුළුවන් මුත්‍රික මාධ්‍ය ඇතුළ විද්ගුත් මාධ්‍ය ඇතුළේ අපිට අන්ඳර ගන්න පුළුවන් රෙඩියෝ එක හම නැතන් ගුවන්න ුතුලිය සිනමාව රුප්වාහෙනිය සහහිටඉීට පස්සේ එන කැම්පිටර් එක හෙම නැත්තම් පරි ගනකය වගේ දේවල් විජත් මා විදිහට අපිට හඳුණ ගන්න ගොලාාම මූලිකවම සාමාන්‍යය මාධ්‍ය කියන එක බෙදෙන කොටස් දෙක. නොති ඊට පස්සේ අපිටමයි මාධ්‍ය හැමයි මාධ්‍ය ගැන ඉගෙන ගන්න අයම මෙතැන් ඉන්න කියලා කිවවා ඉතිං ඒනිසා පුංචි හැඳින්වීමක් කරන්නේ ඉති මුද්‍රිත මාධ්‍ය පටන් ගැනීමනිදා හත්ත වන සිදා හත්වන සීවස්වා දුර අතීතයක ඉතිං ජනමාධ්‍යක්ක විදිහට ඊට පස්සේ පොටෝග්‍රිිය නව එක්දා සට සිය ගනන්වල අද සක්ය යටට ගනංවල තේවාගේ ඊට පස්සේ දැන් අපි පුඩක් කෙලාවට භාවිත කරන පරිගණක ය එහිමනැත්තම් පරිගණික ඔස්සේන හමනතම් මාධ්‍ය භාවිතාව ඊට පස්සේ ඉන්ටන එක බිහිිවන් ප න්ටනට් එකක් දසන්සේ හැටගන්න හැට පහේ හමයි මුලින්ම බිහිවෙන්. ඉතින්කො කොපිටු දෙහයක්ක් එකතු තරන ස්‍යවේදනයක් සිද්ධවෙන්නේ. ඉති පස්සේ ඉතිං මේ සියවස් දෙක ඇතුළත බොහෝ දුරගමනක්ෙන ජනමාධ්‍ය සමග අපි මිනිස්සු ජනමාධ්‍ය පෙරටු කරගත්ත මිනිස්සු බොහෝ දුරගමනක්ෙනෝ ගමනතාම එච්චරම දුර නැතිවුුණාට ලොකු න් මෙම නැත්ත බහෝ ජයග්‍රහණ ලබමින් තමයි වෙන කොටැරික්තයෙන. ඉතිං ඒ කාලේ දැන්සිවට එහයි ඉඳරිීද එ හිත පුවත් නැති විදිහට තාම විශිෂ්ට ගමනක් මේ වෙන කොටැවිවා ජනමාධ්‍ය පිරතු කර ගැත්ත අපේ මිනිස්සු ඉතිං ජනමාධ්‍ය ගත්තොත් මේ ජනමාධ්‍යය. ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනෝ විශේෂයෙන්ම ජනමාධ්‍යය කියලාකැන්නේ මොකක් අන්ඳුරගන්න ඕනේ අපි ජනමාධ්‍යය කියලකෑන්න මේවා කියන්නේ එකක් දැන් දනවා හැම කෙනෙක්ම දන්නවාීව එකද ඇහෙම නැත්තං පොත්පත් පුවත්පත් ඒ වගේ දේවල් කියලා දන්නවා. නමුත් එතනින් එහාට ජනමත්තඒ භූමිකාව මොකද ජනමාධ්‍යයෙන් මොකක්ද කරන්නේ අධිකම අදහස් ප්‍රකාශනය විතරද. ඒති මේ කාරණාටික්ක සන්නිවේදනය ඉගෙන ගන්න ඔබල හැම කෙනෙකුටම ඇතිශයෙන් වැදගත් ඒති ඉති සෑනමාධදේ කාර්ය භාරයන් බොහෝතියනවා අපි හිත්තපු හිතන විදිහට සහර ඇත්තමක් හිතන විදිෂට මේ අදහස් ප්‍රකාශ තොරතුරු සම්පාදනය විතරක් නෙමෙයි ජනමාධ්‍යය කාර්යවාාරය ඇතටම ජනවාධයෙන් විශාල කාර්යභාරයක් සිද්ධ කරන්නට ඕන කරනවා ඒ වගේම ජනවාද්‍යය බූමිකාව ඇතිශ්‍යය සංකීරණ භූමිකාවක් මේ වගේම වගකීම් සහගත බොහූමිකාවක් ජනවාද්‍යයට තියන්නේෙ ඒ නිසා මේ ජනමාධ්‍යය කියනෙක් එක ජනවාදයෙන් වෙන්නේ මොකද විය යුත්තේ මොකද කියෙන එක නවාමාධ්‍යය ගැනි කරන ගන්න හැම කෙනෙක්ටම ඉතාම වැදගත් ඉතිං මම මෙතනදී මං පංචි පැහැදිලිකිරීමක් කරන්න ජනවාද භූමිකා ගැන මේක මංමේලියපු පොතක් මාස මාධ්‍ය චින්තන කියල මගේ පොතක් පොඩි කොතාක් මේක මම පැහැල්ලි කරලා තිෙන ජනවාමාධ්‍ය භූමිකා කියන එක ඉතිං ඒකෙද මම පැහැදිලි කරා දෙනිස් මැක්වල් කියන සනිිවේදන විද්‍යාඥඥ සන්නවේදනය ම එහමනැත්තං ජනසන්නිවේදනය තුළ ජනමාධ්‍ය කාරය බාය මොකද කියන එක කියල තියෙන විදිහ සහ කොහොමද මේ භූමිකාව හඳුන් ලදීලා තියෙන්නේ කොමද මේක කරන ඕ කෙරෙන්නේ සහ ජනමාද්‍යයට තියන ශක්තිය මොකදද ජනමාධ්‍යය තියන බලය මොකක්ද ජනමාද්‍යත තියන හැකියාව මොකදද කියෙ. මෙතන ම දිි කර තියන පුළුවන්කම තිබත්ක හැ පොත්ත මා විසිින්තන කියයන පොත්තත් මේක තිබොත්හෙම් බලන්න මේක තියනවාම් ඒ ජන්මාධ්‍ය ගැන ලියලතියන පුංචි පැහැදිලි කිරීමක්. ඒ ඩනිස් මැක්වල් අහවිද්‍ය මහාචාර්බර සනි පිල්ි පැඳල පත්කැජනමාතය ගැන පැහැදිිකිරීමක් කරපු එක පොඩිසාරංශයක් ඉතිං එතනද දෙනිස් මැක්වය කියන සනිවද විද්‍යාඥයක් කියනවා ජනමාධ්‍යිය කියලා කියන්නේ පළමුව බල මූලයක් කියලා මේක විල්ලා මේ බලමුලයක්ැන බලය සම්බන්ධයැන බලපෑම් කරන්න පුළුවන් දෙයක් පාලනය කරන්න පුළුවන් ක් ලෝක පාලනය කරන්න පුළුවන් දෙයක් සමාජය තුළ අලුත්ති ක්‍රමැතික රන්න පුළුවන්දයක් එත්තකොට මුලික සම්ප්‍රේෂණ ක්‍රමය එමනත්තන් තොරතුර මූලාශ්‍රය කියල බල්ල මූලාශ්්‍රයක් කියලා කියයෙන යනමාධද කියන එක ඉට පස්සේ තවත් හැදලි කරද්දි ඒ කියන එක ජනමාධද කියන එක ඇත්තටම මේ බේදිකාවා එක මේ ජාතික වශයෙන් එහමනත්ත ජාති්‍ය අන්තර් වශයෙන් හජනදී විජීවිතයේ විවිධ වගේම බොහු අවස්ථාවල් කියාපාන්න පෙන්වන්නට පුොළුවන් එක්තරා වේදිකාවක් තමයි ජනමාධදිය කියලා කෑන්න්නි කර. ඉතින් ආය කියනවා ජනමාධ්‍යය සමාජ යථාර්ථයේ ප්‍රතිරූප විස්තර කරන ප්‍රධාන ූලශ්‍රයෙකුත් වෙන කියලා. එකෑනේ සංස්කෘතියත් එක් කළ පවතින සමාජයේ වටිනාකම් සමාජ කණ්ඩායම ගොඩනාගැෙන ඒවගේ ගබඩා කරනතා සමාය සංස්කෘතියන් ගබඩා කරතා බලන්නාවුත් ඒවාගේ ඒවා බොහො විට අදෘශ්්‍යමානෝ පකාාශ කරන්නාවත් තානයක් කියලත් කියනවා. ඒවගේමොට ඒක භූමි කතුුණක් ගැනේ කිව ඉළඟට කියනවා සිවවෙනවා ඒක ජනප්‍රයත්ව ම නැත්තම් පසි. ඒඒ දොරට විප්‍රකන ප්‍රාථමක ඉකදත්ය න ගැනුට ප්‍රසිද්ධ වෙන්න කොළුවන් හමනත්තැ ජනපය වෙන්නපුොළුවන් තනක් තමයි මේ ජනමාධදය කියලා කැන්දුරේ ඒහත් එක්තර ජනමාධ්‍යයෙන් සිද්ධවෙෙන දෙ. ඊළඹිට කියෙන පස් වෙනුව ජනමාධදය කියලකෑන්නේ ක්‍රමාණකූල පොද්දූ අර්ථපද්ධතියක ප්‍රවාහකයකි කියැන්නේ. විීවිධ විශේසේ ාවන් හංගවමිනි සාමාන් එක ගොඩක් බොදු කොන්දේසි වල ට එක්කඟව එහමන තැන් සංසන්ධනය කරමින් මෙම ඉතිරික මන් ගමන් කරන පොදු අර්ථපද්ධතියක් පෙන්නු කරන එක කේවාගේ මේක ඉදිරිට අර්ග න්‍යාන එකක් කිය ති සමාජය තුළ ජනමාධ්‍ය මේ පුංච මේ කාරණාවල් හමත්තරව ඒ ලොකු විීවිධරියට හඳුන ගන්න කොළා තවත් ගත්තොතඒක නි දැන්ත් විනෝද ස්වාදන ක්‍රමයක් විහටත්හ න්නා ගැන පුළුවන් ගේ විටක් ජනමාද කියන එක අපිට අපි ගත්තොත්තහම ඉතා විශාල ප්‍රමාණයකට රැකයා සපෙන් තාම ආර්ථික වශයෙන් ලාබ ලැබිය හැකි කර්මාන්තයක් කිය ලත් යන්න පුළන් ජනමාදදී එතකොට ඒ වගේම. ප්‍රජාතන්ත්‍රවාදී හරි එහම නම් ප්‍රජාතන්ත්‍රවාදී නොවන හරි ඕන ම රටක එහම නතම් දේශපාලනය ගත්තත් මේ දේශපාලනය පැවැත්ම රඳ පවතින්නේෙන් මෙ ජනවාද්‍ය තුළ කියලා කියන්න පුළුවන් ඉති ජනවාදි භූමිකාවෝ කියන විදිහරිට ප්‍රබල භූමිකාවක් මේ අපි ම අපි හොඳින් අධ්‍යනය කර ගත්තත් ඉතින් හැම සමාජයක්තුළම සවජනමාධ්‍යී කා විශාල වශයෙන් කාර්බායන් නිටු කරන. ඉතිං ආකල්පගරුනැගීමේ හිදං හෙමනැත්තන් තොරතුරු ගබාදීමේහිඉදං ආකල්පග සමඟ සංස්කෘතියන් හදන තැනට වෙනකං එහෙමනැත්තන් නව. දේවල් අප ලෝකයේම වෙනස් කරන තැනට අපේ සමාජයම වෙනස් කරින් සමාජයේ සමාජයමි තුරක් බවට පත්මින් සමාජය වෙනස් කරන තැනට සමාජයට උදව් කරන තැනක මේ වගේ බොහෝ හොහු මිකාවන් තිය නා ජනමාධ්‍ය ඇතලෙතින් මේ රඟ දක්කන බොහු මිකාවන් ජනමාධ්‍ය නෙකින් එක දත්වොත්ත එහෙම. ඒ ගන්න ලාමෙකුට ගනගන්න සන්නිවේදන පළිබදදිගන්න මකු බහෝ තැන්තියෙනවා ජාණ මධ්‍යලත බලන්න දේවත් ඉතින් මෙහිදී අපි දැනට එතා සරලෝයි ටික කතා කරමු. එති මේ එකක තැනක් ගත්තොත්තහෙම මේ බහමම් විශාල පරාසයක් අපි විජනමාධ්‍යේ විනෝදස්වාදන කාය ගත්තොත්තහෙමන ත අධ්‍යාපනය ලබාදීම වගේ කාර්යයක් ගත්තොත්තහෙම මේ අති විශාලය අපිට වෙන්නම විග්‍රහ කරන්න පුළුවන් අපිට වෙන වෙන්නම කාලයක් කරගෙන වෙන්නමම මේ පිළිබඳව අපිට අද්‍යනය කරලාම පිළිවඳ වෙන්නක් ලොකු කතාවත් බහකට යන්නට පුළුවන්ඉතින් කොහොමනත් ඔබට ඉතා වැදගත් ජනමාධ්‍යන් මේ කියන කාර් කාර්ය භායන් එහෙමත්තම් භූමිකාවන් හඳුනාගන්න එක ජනමාදී ඉගෙන ගන්න කෙනෙක් විදිහට. ඉතින් ජනමාධ්‍ය හැඩය ඔය විදිහයි ජනමාධ්‍යය ගත්තොත් ඔලන්කි්ප විදිහට මුද්‍රත අපි ගත්තොත් මේ විද්‍යත් මාධ්‍යය ගත්තතුඒක් සියලු මදවල්වල ජනමාධ්‍යේ මේ කියන භූම කාටික තියෙනවා මේ කියන දේවල් මේ හැම මාධ්‍යය කින්ම සිද්ධ වෙන හැම මාධ්‍ය කමකටම වැනි භග කීමක් තියෙනෝඒ නිසාය ජනමාධ්‍යශසිියල් ගත්ත පපුොදුවේ ොයි කියන භූමිකික අනිවාාර්යෙන්ම ඒක කොඩසක් ඒක කොටසක් බවට පත්ව ෙනවා ඉතින් මේ පොඩි කාලයක් තුළ අපි පුන්සිි වස් දෙකක් විතර කාලය කියලා කියෑන්නේ ඉතිං රපහහිහමනා වි්‍යුත්මා දෙනය විදලොක කාලයක් නැහැ. ඉති මේ ආපුකාලයක්ත් එක්ක බලනකට ජනමාධ්‍ය සමාජ හුගිය අපේ පරම්පරාවන්න කිහිපයකට අත්ති විශාල බලප ෑමක් කරම්. ඒ අතිශාල බලපෑම නිසාම සමාජය හෝ වෙනස්වීම් වලට ලක්වුණා ඒ නිසා මේ බලපෑමත් ඉතාම වැදගත්ත ඔබ ඉගනගන්නටඕනෙ ජීවිතවල මොන තරම් වෙනසක් වෙලා ේනවාද කෙළගත්ත ඔබ පහුගේ කාල දර්ශික කීහිපෑත් ජනමාධ්‍යය නිසාහ ඔබට හමුවුවේ විබ්බොහෝ කාරුණු කාරණා, ජනමාත්‍යවල ක්‍රියාකාරිත්වය අපිට බලපා ඇතිවිදිහ ඉතාම පැහැදිලි වහඳුනාගන්න ඒ වගේ ඔබට පුද්ධිවි සමහරම වෙලාවට මේ අපි වෙනස් කරලත් යෙන්නේ බොහෝ වෙලාවට මේ ජනමාතයෙන් නේද කියලෝබට පැදිියොව දකින්න ලැමලැබේවි ඔබ පුදුම වේවි මේක හරියටම. කියව බැලුත් එම තන් ීක්ෂණය කර බැලොත් ඇනලයිස් කරල හමත්ත සං විශලේෂණය කරලා බැලුත් ඇති මේ භූමිකකාසිියල් නම ගත්තහම මාධ්‍ය වලින් අපේ ජීවිත වලට වෙලා තියෙන. බත පෑම් මේ අද දක්වා අත්ති විශාලයි අති විශාලයි කියල කිය අපටඒ මෙහම කියලා වෙෙන්කටලගන්න බෑ සීහට මෙච්චරයි කියලා කියන්න බැහැ අපිට ඒ තරං ආවියෝජනීය සාකාව ඇතේ නැපේ ජීවිතවල මේ මාධ්‍යය කළ උදාහරණය අපි දිහට ගත්තොත් ඔබට මාධ්‍යයෙන් ගැලවීමක්නහ මට මාධ්‍යයෙන් ගැලවීමක් නහ සමහරරිටටීවී බලන්නේ නැතුව ඇති සමහරවිට ඔබ රේඩියෝ එක අහන්නේ නැතුව ඇති නැමුත් ඔබට තාවත් ගැලවීමක් නැහැ මොකද ජන මාධ්‍ය කොත්තනකරි හෝක දවස්සේ හැම වෙලාම ඔබ ඔබ දන්න මනත බ ජීවිත ඇතුලට ගන තහරණයයක් දට ඔබ නැගිට පොවෙලාාව ගත්තොත්හෙම ඔබ නැගිට පු වෙලාවේනම් ඔබ මතරමට ගියා කියලක ම නැගිට පොවෙලාවෙන බාතරමකට ගිහිල්ලා තුත්තෙස්්ටික ගත්තු තත්තට ඒ තුුත්පෙටක තියෙන ුස්ම එතුකර බේ තෝර ගත්තය ඇයි ඒතු ටුත්පෙස්ට් එක එතකොටඒ සබං කෑලක වර ගත්ත යි ඔබේසි ඒ සබාන් ගත්ත යි ඒවිදිට ඔබේ මන මේ සියලුම දේවර ඔබ පාවිචි කරන ඇඳුම් පැළඳුම් ඔබගේ ඔබ භාවිතා කරන හැම දේකම තියන්නේ පිටි පස්සෙඉන්නේ ජනමාධන්නේ ජනවාදිය ඔස්සේ තමයි ඔබ දැන්වීම් කරණ ඔස්සේ ජනමාද්‍යය ඔසේ දැන්වීම්රණය ඔස්සේ ඔබගේ ජීවිතේ දැවිල්ල තියෙන්නේ මේ දේවල් ඔක්කො ඔබ ජනවාධියත් එක්කළ හා ගැත්ත දේවල් ඉතින් ඔබ ධනිමත් හැ සමරිට ඔබ ටීවි බැලුව ැති වනාට ඔබ දන්නේ නැති වනාට ඔබ යන්න එන්න හැම තැනකදීම ඔබගේ ජීවිතය හැම තැනකදීම දජනවාදිය බලතෑන් බක්්‍රකාය හඩිය ඔබට තියෙනු තිං ඔබට මාට විතරක් මේ හැම කෙනකුටු මේ ලෝක හැම කෙනකගුට මේ එකක තියෙනවා ඉති ඔ හිතිං මාධ්‍ය පිළිබඳ ගෙන ගන්න අය මේවා ගැන සියුම්ම ඉගෙන ගන්න ටඕනෙ මේවා ගැන ඉගන ගන්න නැතු මමාධ්‍යය ගැන ඉගෙන ගන්න කියලා එ මාධ පාවිතා කරන්න පරිහරණය කරන්න වැඩිගක් අමාරුවයි හිදිරේක මාධ්‍යවේද කන්නේෙ එන්නන සමාරවිට එහම නොවනානං සාමාන්‍ය මාධ්‍යී ගන ගැනීමේ අවශ්‍යතාවක් හැකේ ල හිතනා නමුත් ඒකත් ඇරදි මාජ්‍යතන්නේ හැම කෙනෙකු මාධදය ගැී කර ගන්නවනම් හොඳයි මොකද මාධ්‍යී ව බලපෑම. අපි දන්නේෙම නැති වනාට අපි අපේ ජීවිතවල ගන්නා තීරණවල බොහෝ දුරට මේ මාධ්‍යය ඉන්නවා. ඉතිං ඒක නිසා ඒ වගේ අපේ සියලුම් අපේ සමාජයේ මගේ ගන්න තීරණයක් මම තිගන්න තීරණයක් විතරක් නෙමයි වන්නපුළො අනිත් කට්්‍යත් එක්ක සාමූහිිකව වන අදහ සාකල්ප මෙසිල්ලම මධ්‍ය විසින් හද පුදේවල් තමයි අදවෙනකර තියෙන ඉතිං හකන්නේ අදුවෙනකුර ගොඩක් අට තාක්න පරම්පරාව හිතනවා ජනමාධ්‍ය කියන එක මසිටවිය එක එමන තං රුප රජිය ගෝනදිලිය පත්තරවක් දවල්ලි බලන්නේ නැැහැ අපිට මේ ව එක්ලස් එඩිය සම්බන්ධතාවයක් නහැැන් ජනමාධ්‍ය අපිට වැඩන්නේ අපිට ඕොන කරන්නේ සමාජ්‍ය මාධ්‍ය කියලා නමුත් නැහැ ඒකන මේ ඇත්තම කාරණය හබ හරියට විශ්ලේෂය කරලා බැලූදුවත් ඔබ ජනමාධ්‍ය තුළ තුළඉන්න ඔබගේ මංක පැහදිලි කරන්න ඔබ ඔබ කොයිත තරම් දුරට හැ ජනමාධ්‍ය තුළ ජනමාධීින් ඔබ ඔබ වග නියට හසුරගන තියවාද කියන සමාජ මාධ්‍ය තුළ විතරක් ඔබ ඔබ නරඹනව ඇත්ති සසාද සමාජ මාධ්‍ය පමණක් වන්න පුළ නමුත් සමාජ්‍ය මාධ්‍ය ඇතුළෙත් ඔබට ඉන්නන්නේ ඔ ඔබ දකින්නේ ජනමාධ්‍ය ඒගේ ඇතුළ එඒ එයින් ඒවා ගමුත් එන්නේ ජනමාධ්‍යවල දේවල තමයි බොහොදුරට උදහරණයක්කදට නියස්ආි ප්‍රෝර්තිගත්තොත් බ සමාජ මාධ්‍යයයේ පාල වෙන ප්‍රයවෘතියකට වඩා ඔබට විශවාස කරන්නට සිද්ධවෙන්නේ ඔබ බලාපොරොපුොත්වයඉන්නේ ඇය ජනමාධ්‍යය කරන ප්‍රපවෘතියක් මොකද ඒඒ විශ්වාසනයත්ව ඇත්ත එක් කළ සමාජමාධ්‍යය හැසිරීමට වඩා ජන මාධ්‍ය තුළ එති සමාජමාධ්‍ය තුළකහොම කවුරු මොන ඉදිරිපත් කරත් එම ඉන්ටනෙට් එකේ අන්තර්ජාලයේ මොන තරම්පම්දේවල් ඉදිරිපත් කරත් විශ්වාසය සම්බන්ධයෙන් තම පැලවත් ඉදිහට මේ වෙන තුරුත් අද වෙන තුළුත් තියෙන්නේ විශ්වාසයෙන් මුල් තැන අරගෙන තියෙන්නේ ජනමාධ්‍ය ඒ තම ෙල්ලි ලාෑන්න හැ අවිශවාසය කඩ වෙන විදිර වැඩකරලා තියෙන ඔබොහෝ නමාතය නමුත් සම ජනතමාධ්‍යය තුළින් න ජනමාතය තමයි ඇම පසිල්ම දෙනාට වඩාත්ම සමික වෙලා තියෙන්නේ සම්මාාජමාධ්‍යය ඔස්සේ හැරි ඇවිල්ලා ඇටීව එක වහල දාන නිදාාන කෙනා ඇවිල්ලා ඉන්ටන එකකට ඇවිල්ලත් බලන්නේ සහරලාට ජමා ජනමාධ්‍යය ඔස්සේ එනදේ. Yes, Tony. What do you want? Now, I think. Ah. Uh... අපි එකකට එකක් වද්ද වෙලා තියෙනවා දැන් සමා කියන්නෑ සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාලය නර්කායි හරි හෙමනැතැන් පිටි පස්සෙන් තියෙනවා කියලා හරි හෙමනැත්තන්ඒඒ තිස්සරහන් මාධ්‍ය තියවා කියනෙ නෙමයි මෙතන කියනන්නේේ තරන්ග ගැන්න මේ කියනන්නේ ම කියන්නේ ඔබට මාධ්‍යයෙන් ගැවීමක් නැහ ජනමාධ්‍යෙන් ගැලවීමක් නෑ කියන එක. ඒක දමයි මෙත හැදිරි කරන්නව උත්සා කරන්න. එතකොට මෙහෙම තියේදී. ඔ මා මාධ්‍ය වේදක වෙන්නට අවශ්‍ය වෙනවාඉතින් අදදස්සේ ඔබ මාධ්‍රයගෙන මගේ තැනම කතා කර ඇති අපිට තියෙන කාල එක් ලොකු කාලයක් නැති නිසා අපිට කතා කරන්න මාං හිතාන මාධ්‍ය වේදයක් කියන තැනට ගියොත් එහ අදහස් වලට ඒ වගේම ජනතාවගේ හදහස් වලට මෙසියලුම දේවල් වලට ගරු කරමින් යන ගමන්නකයි සියලු දෙන්න නුතුවකින් වෙන නියෝජිත කනවරෙක් තමයි මාධ්‍යවේදීක් කියලාකෑන එකන්නේ මාධ්‍ය මාධ්‍ය කියන කත් නියෝජනය කරන තමන් ඉන්න මාධ්‍ය කියනෙ කත් නියෝජනය කරනවා ඒවාගේම තමන්ගේ සංස්කෘතිය නියෝජනය කරනවා තමන්ගේ සම්හර වෙලාවට රට නියෝජනය කරනවා අ සියලුම දෙවල් නියෝජනය කරමින් තමනුත් නියෝජනය කරමින් තන්ගේ ජනතාවත් නියෝජනජනද නෝජනය කරමින් ඒ යන ගමනක් තමයි මාධ්‍යවේදියකට තියනෙ මාධ්‍යවේදී කෙල්කයන්නේ මේ කියන මඟර කියයකු මාධ්‍යක තියන කාර්යභාරයන් සියල්ල හොඳින් අවබෝධ කරගනිමින් ඒ කාර්ය භාරයන් ටික රහිතාම වගකීමෙන් මේ ජනතාව වෙ අරදින යන දූතයා ත එති මේ කාර්ය භාරය මේ ජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කරන කෙනා තමයි මාධ්‍යවේදයක් කියලා කියන්නේ. රිමාද්‍යවේදියට ඕන කරන ප්‍රධාන කාර්කාර්යයක් තියෙනවා භාාව කියයන් ඔුට ඔහුගේ හැකියාවට එමන තහුගේ ඔහුගේ කාර්යේදී ඔහුට වගකීමක් තියනවා ඔහුට මේ දේවල් කරන්න ඕන කියලා නියමයක් තියෙනවා ඉතින් ඒ නිසා. ඔහකරන්නේ මොකකාද මාධවරු විදිීකුගේ කාරය භාරයම කද කියනෙ එක අපි ඊදඟට කතා කරමු මෙතැනදි සියලුමඟ දේවල් ගැන තා කෙතින් කතා කරන්නට වෙන්නාද අද දවස්සේ මම නමුත් මම බොහොම ඔලට පැහැදිලි වෙන්න පුළුවන් විදිහට මටික පැහැදදිි කරලා දෙන්නම්. ඉතින් මාධවේදිය කියලා කියන්නේ ස්තොරතුරු නිකම් ඔබ දැන්කේයි දැහැම කෙනෙක්ම හිතායි මාධ්‍යවේදියක් කියල කියය කියෙනා ඇහැම තැනම ඉන්නඉන්න දිකන් අපට හැමත් තැනතදම දකින්න පුළුවන් කෙනෙක්ති ඒවක්ගේම ඉතාම සොල දෙයක් මෙයාට කරන්න තියෙන ටීගය කේග ලමාක්හරි පෝග්‍රම් එකක් ප්‍රසන්් කරෝ තයා මාධ්‍යවේදියෙක්ද එහෙම නැත්තන් පත්තරකෙට ලිපියක්ල ෝ තයයා මාධ්‍යවේදියෙක්ද එහෙම කියලා හිතායි හිං ගොඩ සහරයට එහිම අදහස පුදත්තියෙනවා මෙහෙම දෙයක් බද මෙයක් මේ මාධ්‍යවේදයක් කියන්න මෙහම කෙනෙක්කද කියලා එතින් ඇත්තදේ මාධ්‍යවේදිය කියල කියන මාධ්‍යවේදිය කියල කියන ඇත්තටම එකවරක් හැවිල්ල අපි සංගිත සන්දර්ශනයයක් පැවත්වපු කෙනෙකුට නෙමෙයි එහම නැත්තං හරිකච්ෂෝ රික්ස්ෝ එකක ගිහිල් ඇවිල්ලා තාව කෙනෙකු ්‍රෝමණ සිංදුවක් අරන්දිීපු කෙනෙක්ට නෙමෙයි එ ඊට වඩා එහයින්ගිය තාම බගකින් සාගත පුදගලයක්කමයි මාධ්‍යවේදිය කියලා කියන්නේ එනිසා ඔබ දවසක මාධ්‍යවේදයෙක් වෙන්නට බලාපොරත්තු වෙනන මේ කියන කාරනා කටයුතු ටිකාව ඔබෝධ කර ගැනීම තිශයින්ම වැදගත්තතෙන. එතින් මාධ්‍යවේදියගේ පලවිනි දේ තමයි මාධ්‍යවේදයා හැවිදිල තොරතුරු එක්ැස් කරගන්න කෙනෙක්. මෙයා තොරතුරු ක්ැස් කරගන මෙයාට තියනට ඕනේ ඉතාම්ම සම බරවිදිට පක්ෂපාති වයගින් තොරව. මහාජනතාවට මේ හොයාගත්තු තොරතුරු. එහම නැතම් මේ හදාගත්තු තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම. එ ඒකතම මාධිවරියකු විසින් කරන්න. එක මෙතනදී හාරකිව වගේ සිංදුවක් ඉල්ල සිංදුව දෙන කෙනාට මාධ්‍යිවදිිය කියලා කියන්න බැහැ. එතනින් එහාට ගිය හමිය හොඳ ගවේශකයක් වෙන්නට ඕනෙ ඒවගේම මෙයාට මෙයා වාර්තාකිරීම එම නැත්තෑ ඉග ඉදිරිපත් කිරීම පොදු මතයට යම් කිසි විදිදිහකින් බලපෑම කෙල්ල කරන්න පුළුවන් කෙනෙක් තමයි මාධ්‍යවේදයා කියල කියන්නේ එඩින් බලපෑමක් කියලෙකිව හමද ඒකත් විවිදිහට ඔබ ටර්සු දක්වා ගන්න පුළුවන් සමහර වෙලාවල්ට සමහර බල පැම්තියෙනවා නෙගටව් දේවල්ල නාාත්මක බලකැන්තිය නම් සමහර ට ආත්මක බල සෑම්තිය නොම් ඒවාගේ ගත්ම කියල කියෙ හත විද විදිහට හර්ස දක්වා ගන්න පුළුවන්නේ අපිට නමු මෙතනදි අපි අපි ඕන සිනකුට බලතෑමක් කරන්න පුළුවන් හෙමෙනැත්තන් අපි විය කරලා හරිමහරි විදිහකින් අපට කරන්න කළ නමුත් මාධ්‍යවේදියකුට මේ විශේෂිත වූ දෙයක් තියෙනවා මේ අනිවාරයෙන් කළේ ුතු දෙයක් තියෙනවා තැන් සුදුසු කමක් තියෙනවා මේ කෙනා අනිවාර්යම. ජනතාවට යම් කිසි විදිහට ජනතාව සඳහා සාධනීය පැත්තට බලපෑමක් කරන්නට ඕන ජනතාවගේ හොඳ වෙනුවෙන් යහපත වෙනුවෙන් තමයි මාධ්‍යවේදකු අනිුභාරයෙන්ම බලතෑම් සාගත විය යුත්තේ ඉතින් මෙතැනදී බලපෑම කොහොමද කියන එක වෙනම කනැවතත් වෙනම කතා කරන්න ඕනේ කාරණය මාද්‍යවදීකගෙන් වෙන්න ඕනේ බලපෑම ගැන නමුත් මේ මේ බලතම පොඩ්ඩක් කතා කරමු මෙතනදී. අපිට කරිතාම් වැදගත් ඔ බේදියෙක් වෙන්නට පුංචි හරි බලපොරොත්තුවත්තියවානම් බලතෑරම කියන එක ඔබ දැනගනන්නට ඕන කුමුණ විදිහේ බලපෑමක්ද ඔබ විසින් ජනතතාව වෙත. එල්න්න කරන්නට ඕනේ කියලා ඉතිං සාමාන්‍ය මම දැ කිවවා ටව ප්‍රස් නිකාම්ම ට හෙමනම ප්‍රෝග්‍රමි එකක් කරපු පලියට යාජයාමාධ්‍ය වේදක් කියල කියන්න බැහැ එමනත්තං පත්තරෙකර ලිපියක් යපු පලියට ය මාධ්‍යවේද කියන්න බැහැ එහමනැත්තං මොකක් හෝදයක් කරලා ය මාධ්‍යියකට ගිය කෙනෙකු මාධ්‍යේද කියන්න බැහැ. මෙ අ වාර්තාකරුවික වන්න පුළුවන් එහම නැත්ත නිශ්ාදකයෙක් වෙන්න පුළුවන් ඒම ැත්තං අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන්. එහම නැත්තං යම් මතයක් මාධ්‍යයක්ක් තුළින්. ජනතාවට අරං යන කෙනෙක් තමයි මාධ්‍යවේදී කියලා කියනෙ. එහෙමනතං මාධ්‍ය මාධ්‍යකරුයි කියලාතිනෙ. එකට මෙතනදී හිතාම් වැදගත් මාධ්‍යවේදියාට තියනවා හිතාම මේ දූත කාර්රයේද මෙයා දූතෙක් විදිහට සව හැසිරෙන්නේ මොකද ඳ ජනතාව වෙතයි මෙයා මේ එරයාගේ පණවිඩා අරගෙනයන්නේ හොඳ දෙයක් අරගනයන්නේ හොඳ දෙයක් කියලා කිව් හම ඒකෙන් අපි කියන්නන්නේ මේ හොඳ දේවල් ගැන දුක් හිතෙන් නැති දේවල් සතු්‍රදායක දේවල් විත්‍ර කරගෙනවා කියන එකන මේ හොඳ දෙයක් කියලා ැන ජනතාවගේ යහපත වෙනුවෙන් තමයි. ඕන්නෑම දෙයක් මාධ්‍යවිදිය කරගෙනෙන්නේ යනතාව ටේටං යම් සි නරකක් වෙනවානං ඒපේ. මාද්‍යවේඩියෙක් විසින් ර්ගණයන්නට හොඳ නැහැ. එතින් ඒ වගේ එක්ම කෙනෙ කැවිල්ල මාධ්‍යවේදියගේ කියලා කියන්න බැහැ ජනතාවට ඔවගෙන් හානියක් නම් වෙන්නේවැඇයගෙන් හෝහුගෙන් හානියක් නම්ම ඔහු මාධ්‍යවේදියක් නෙවෙයි එහ වනක් ඔහු සමාජයට හානි කරන පුද්ගලයක විදිතම අපි සැලකන්නට වනේ.ඉතින් යම් ඕනෑම විදි රාධ දවස දකින්න පුළුවන් විද්ධ පුද්ගලයන් මාධ්‍ය වේදීන් යැයි කියා ගැනිමින්. සමාජයට අබර පතල විදිහට හානි කරණ අය අද අපේ සමාජය බොහෝ ඉන්න ඔබට මං කියනකට ඇත්තව දහරනු මතක් වෙනවා ඇති ඔුන්ගේ හැසිරීම් වලින් කතා බහෙන් සහවුන් තල්ගියන කියන දේවල් වලින් කතා කරන දේවල් වලින් ඔවු ඉදිරිපත් කරන කරුණුුවලින් ඔවු ඉදිරිපත් කරන ආකාරයෙන් මෙ සියලුම දේවල්වලින් ජනතාවට ඉතාම අවැඩ සිද්ධ වෙන විදිහට හැස්සිරෙන හෙමනතං ක්‍රියා කරනත් මාධ්‍යවේදීන් යයි කියාගන්න අයින්න ඔවුන් මාධ්‍යේවේදිින් නවේ කියල මොම එකනදි සඳහන් කරන්න කැමති. එතින් මාධවේදියක් කියලකන්නෙ ඒ තමන්ගේ වගකීම ඉෂ්ට කරන කෙනෙක් මෙහෙම අයිතික බැලෝත් හෙම ඔබට මතක් වෙනව ඇති ඇත්තට දැන් ඔබ හිතර ාලොට හිතෙනව ඇති මාධ්‍යවේදීන් කියලා කියන කට්්‍ය ෝය කියන කිය ඔහම ඔහුම අයින්න කොච්චර ටික දෙෙනයි දෙක. ඉරිං ඇත්ත මාධ්‍යවේදීන් හටියටම වැත්තොත්ත හෙම ඔවබට හිතාගන්න බැහිතරම් මේ තියෙන ලොකු කෞද්ඩක් මාධ්‍යවේදී අයි කියා ගන්න අතරේ අතරින් හරිම සුළු පිරිසක් තමයි සැබෑ මාධ්‍යවේදීන් කියලාපිට හඳුර ගන්න පුළුවන් වෙන්න ඉ. මාධ්‍යේදයකුට මෙතන මෙතනදී මේ කාරණගැන ටගත් මම කියන්න මාධ්‍යවේදීකුට තමා ගැන සිතන්නට වෙනවා තමාකද තමංව නියෝජනය කරනවා මාධ්‍යවේඩිය තමන්ගේ තමන් ගැන වග කියීමගන්න ඕනේ තමන් ගැන හිතන්නට ඕනේ ඒ වගේම මාධ්‍යවේඩිය සමාජ සම්බන්ධතා ගැන හිතන්නට ඕනේ සමහර එලාට තමන් අර්ගෙනයන්න පණවිඩේදී සම්මාජ සම්බන්ධතාෙනක ලොක්කු අභියෝගයක් වෙනවා මාධ්‍යවේදයකුට මේ අධි අභියෝගයක් වෙනවා කෙලා කියානෙ සාම්හරලාට තමන්ගේ නෑදෑයන් වෙන්න කොළුවන් තමන්ගේ හු මත්‍රයදදිී වන්න කොල තමන්ගේ හිතමිතුරු වෙන්න පුළුවන් මෙ සියලුම දෙනා කවරු කහොම හිටියත් වටේක කවරු කොම ගත් මාධ්‍යවේදියකට දෑ ඒ කිස්සිම කෙනෙකුගේ පැත්තක් ගන්න එහෙම නැත්තන් එයා යම්කිසි නැඹරුතාවයක්ක යුක්තව ජනතාවට යම් කිසි දෙයක් දෙන්න එදකට ඒක සැබෑ මාධ්‍යවේදීකුගේ ගතියක්නෙමයි ලක්ෂණයක් නම මාධ්‍යවදීක් සැබ ධ්‍යවේදීක් නම් මෙසියල් අමතක කරලායා බැලස් වෙන්නඕනි හැම වෙලාම ඒවගේම බලය හා ගැටෙන්න්න පුළුවන් වෙන්නවානේ මධ්‍යවේදීකට මාධ්‍යවේදීක් බලයහ කැන්නේ සමහර වෙලාට ඔබ දන්න බොහ මේ දේවල් දන්න දේවල් අපේේ මු පොලිසියටට ගියොත්තහෙම පොලිසිේදී එතැන කන්ද කෙළින් තියාගෙන කහතා කරන්න පුළුවන් වෙන්නඕනේ රෝහල දේශපාලකෙක් කළ කතා කරදදි වුණත්. සෙලින්තියාගන කතා කරන්න පුළුණුවම ට තමන්ගේ මත්තේ තමන් රාර්ථතා කරගන්න ටාපපුක සමන්් හයන තමන් ගවේශණය කරනදේ පිළිපන්ඳව තවගකීමෙන් හැසිරෙන්න්න පුළුවන්ම වෙන්නට ඕෝනෙ ඒ වගේම ධනවත්ද ගදුපපද්ද කොහොමද කියන එක බය එ එහෙම අදාළ වෙන්නන හැ මාධ්‍යවේ දිහාාට මේ සියලුම අය එක මට්ට මේ තියල තමයි තමන්ගේ තමන්ගේ වාර්තා කරණය හෙම නැත්තන් තමන්ගේ පනිවිඩය සකස් කරගන්නට වෙන ති මෙසියලු දෙවල්ලට නැබුරුන් නොවමින් මෙ සිදුදකට නැඹුරු නොවමින් ඉස්තරහටයන්න ඕනේ සර්බයිගේ මොහුට සිද්ධ වෙන සැවාර්ථික තමන්ගේ ආර්ථික මට සාමාන්‍යයෙන් මාධ්‍යවඩියක් කියලකෑනෙ ලොකු සල්ලි කාර්මණු සෙක් නෙමේ නමුත් ොකු පඩියාක කම්බ වෙන ලොකු ධනවත් කෙනෙක් නෙමේ මධ්‍යවේදිිය කියලා කියන නමුත් ඒඒ ඒ මටත එහෙම නැත්තං ඒ සල්ලි පස්සේ යන්නේ නැතුව සමාජ වගගේ මිත්‍ර පාලවෙනි තැන තියලා එයා වැඩ කරන්නට ඕනේ ඒ වගේම මාන්ධ්‍යවේදකෘතියන ඉල්ලුම ඉතා මේ කාලදිය පවා ඉතා අඩුයි මාාධ්‍යවද මුල් හැම හැම කාලේම බොහෝ මමාධ්‍යවේදීනිියයයි කියාගන්නා අය ෝ බොහෝ පිරිසක්මොකක් හෝ දෙයක් කරලා මාධ්‍ය වෙත පිවිසෙන නිසා ඉතින් ඒ නිසා හිල්ලුම කක් අඩුයි. නම්මුත් සැබෑ මාධ්‍යවේදීකුටට මේ සියලම දේවල් ගැටලුවක් නොවෙන විදිහට තමන් වහසුරවා ගැන සමහර එලාට තමන්ගේ රජයට නතුවෙන්නට සිද්ධ වෙනවා නමුත්ඒ ඒ තැන් හරියට හඳුන ගැන එහෙම වැරද්දක් තියෙන තැන පැහැදිලිව ඉදිරිපත් කරමින් ඉස්රාටන්න ඕනේ කෙනෙක් මේ මාධ්‍යවේදයක්කයා ඉතින් මාධ්‍යවේදයා කියන කෙනා ඉතිං සර කියන වගේ සරල සිම්පල් වැඩක් කරන කෙනෙක් නෙමෙයි නැත්තිං එයාට හෙච්චරලේ සිනෑ යාගේවාඔයාගේ කාර්යය කරග යන්න අපි හිතන තරන් ලේසි කාරය භාරයක් නමේ මාධ්‍යවේදියකුට තියෙනෙක් සමහර එලාවට ඔබ ලෝකය ගත්තොත් හෙම ඔ දකිනව ඇති මංචි උදහරන්කිටකින් කියන්න මාධදිවේදකකි කාරය භාරය ගැන අපි කතා කරමින්නින්නේ. එතකොට මහජනතාව දැ දැනුවත් කරන එක මෙ මාධ්‍යවේදිීකු ගෙතියන පලවෙනි කාර්ය දැනුවත් කිරීම මේ ඩියුකේට් කරවා කියලා කියන්න මේ නතාව නොදන්නා තැන ඉදක් දන්නා තැනට අරං්ඥනයක තොරතුරු ලබා දෙෙනක් එක මෙතනද ඔබට සිද්ධ වෙනවා එතාම නිපැරදි තොරතුරු අරගෙනයන්න මාධ්‍යවේදක් පවිදිහට එතකොට සිද්ධිය අවස්ථාවල් ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරන්න එතකොට මහජනතාව ඉදිරියට හරගන කියනකට මම කියවගෙන යනවා තනූජා ඔයාට ප්‍රමගද අහන්න ප්‍රශ් තියෙනවාද කොහොම දන්න මං මාද්‍යේදියක් මාධ්‍යිය කියලා කියැනීමමොකද මාධ්‍ය වේදයාගේ කාර්ය භාරය ගැන කතා කරනවා ඔබට ට තමුණන හරි තියෙනවා අද අතරය අහන්න දේවත් ඒවගේම අපි ඔබතුරයගෙන් හළ දැනගන්න කැමති මෙදන්න ඉන්න බහුතලයක් පිරිසගේ ලොකු හීනයක් තමා මාධ්‍යවේදියෙක් වෙන එක ඉතිං මාධ්‍යවේදිියෙක් වීමේ ගමන් මග කොහොමදප්පී ආරම්ම කරන්න ඕ නිසා ඒ පිළිබඳ කෙට විතරෙකුත් අපි කැමති ඔබතුමයගෙන් හ ැන. ඇරි ඒකතාවේ මතා ආමතක වුණා මම අර ලෙක්චස් කරලා වරුද්ධටමේ ඔයා පේන්ට හිටියන හැ ඒක නිසා මම ්‍යයාර්ගෙන ගියා දිගටම මොයාට ඔ ඔයට සප ප්‍රශ්න තියනවාද කියෙලා වුණුත්තයවා වන්නාතත්‍ර කර ලාහන්න මේ සූමකින් කරනයාන ලක්ෂයක් විදිහට මම කරගෙන හිිය. ඉතිං මාධ්‍යවේදීකගේ කාර්යවාරය ගැන් කතා කරගෙන හිටියේ ඉතිං මාධවේදියවෙන්න කොහුමද ඊළඟ අවස්ථාව ගෑම්තිි කත්තා කරමු ඉතිං ඇත්තටම මම කිය හිටි මාධ්‍යවේදියකොට තියන්න ඕනේ මාධවදිකු කාර්යවාාරය මේ කයි කියෙලා ඉතිං ඔක්කොුම ගලින් මාධ්‍යයට කිවිසන්න කලින් මාධ්‍යවදයක හාර්වාරයම කද කියෙනෙ පොදේ දැනගන්න ඕනේ මෙ සියලු කාරණක් පොදයි ඔබ දිට ගten, ඔබ පහි niයට ගten එමන බ පුවත්පතක මාේදිියෙක් හෝ ම අධ්‍යවේදිනයක් වනත් ඔ මේ තියන සියලු කාරණ අභියෝගයන් ඔබට එකහා සමානයි එහම නෑ සිම්පල් කරේ එකක් නමේ මේක එනිසා මේ ගැතුලුවලින් මහජනතාවට වෙන බලතෑමා තවන් පෙන්නල දෙන්නට ඕනේ ඒ වගේම දැනුවත් කරන්නට ඕනේ ඉතිං දැනුවත් කිරීම කියන කාරණයත් සරල නැහැ ඉතිං. දැනවත් කියීම කිය ම පමටතික කියන්නේ ඔබ මාධියෙක් වෙන්නට ඉන්න අආන හිමනත්ත මාධ්‍යයක්ක මාධ්‍යවේදියෙකු වන්නට බලාපොරොත්තුවකඇතියනවා ඔබට මේ කියන කරර්ණාටිකට සූදානම් වෙන්නට වෙන දැනුවත් කිරීම සඳහා දරම අපට ්‍රක්ෂකයා දැනුවත් කිරීම මෙමනත්තන් ්‍රහකයා දැනුවත්කිරීම සඳහා ඔබට මූලාශ්‍යවයන්න වෙන. ඒ ළඟට සාකච්ඡා කරන්න වෙන එකනෙකත්. ඒ සාම්බන්ධසිබන්ධවිද ැනුම උපයා ගන්නට වෙනවා ඒ වගේම ඒ කාරණා පිළිබඳව දැනුමැති ඇත් එක්කළලා සාකච්ඡා කරලා ඒවාහගන වාර්තාාවට කලින් ඒ තිිළිබඳව ඔබ ඔබ විසින් වෙනම දැනුමක් ලබාගන්නට වෙනවා එක ඒ හදාගන්නට වෙනවා ඒලාෙට ඒ හදදාගැෙන මෙ වාර්තා හොයාගන පරන්න වාර්තා හොයාගන්න වෙන ඉතිහාස කොහොබද වේශචවෙලාගේ ට කලින් දේවල් හයාගන්න වෙන පස්සුබිීම හොයා ගන්න වෙනවා ඇතකොට විසර්චක කරන්න වෙනවා ඇත පපුරුව රි සර්චය කරන්න වෙන මුගෙනත් මුූලාශ්‍ර කියවන්නට වෙන එතකට කලින් වාර්තා හොයාගන්න විතරක්න ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් අයිතය හොයා ගන්නට වෙනවා මේ තියන සියලුමුමතොරදඇ ඇතැම් ඇතන් ට යම්. සිි්ධියක් සම්බන්ධ දෙන්න ඒ ස්ථානයට ඔබට යන්නට සිද්ධ වෙන ඔබ ඔබට තියෙන්නේ ඔබට අවස්ථාවද ඔලුව හැක්කුමක්තියෙනවාද ඔබට මුණ හරි අපහසු තාවයක්ත්තිය නොද චරීරිකෝ මානසික හෝ ඒ කිසිම දෙයක් ඔබට අදදාල වෙන නහැ ඔට තැනට යන්නට වෙන ඔබට අනිවාර්යෙන් ඉතින් මාධ්‍යවේදකුගේ කාර්ය ාරය ඇවිල්ල මෙම නතරන් බරපතල කාර භාරයක්ඉ ඉතා සුුවෙන් තා කන්න බැහ ඉති. යා සමහර වෙලාවට ඔබේ යන තැනකට යන්නත් බැ බැරිවෙන්න පුළුවන් ඔබට මා ඔබටයිඩෙන්ටේකතපි පට සමහර වෙලාට දීවිත තර්ජනයක් පවා තියෙන්න්නට පුළුවන් තන්ට යන්න වෙද. ඔබට ගෙදරයි දම් ඔබ හිතුවට නිත් ඉන්ටර්නෙට් එක තියෙනවා හෙමනැත්තං අන්තර්ජාලය තුළ ඔබ තිය ඔබ ඕන දෙයක් හොයාගන්නට පුළුවන් කිය ලබ හිතුවත්තහෙම. ඉතින් එඒ වැරදී මාධ්‍යවේදී විදිහට ඔබ එයින්වා අනම් මාධ්‍යවේදක්වෙන්න ඔබ බලාලොත්වයනන්න නෙට්ට කින්න්නම් හැමදේ යා හයාගන්න බැහැ යින්ටනේකින් ඔට හො ගන්න පුළුවන් වෙන්නේ ඉතාම සුළු දේවලටි කක්විතරයි මූලාශ්‍රයන් හොයාගන්න පුළන් නමුත් මාධ්‍යවඩියකට ඔබට ඔබස්ලංඟම බොහෝ දේවල් එකතු කරගෙන තියාගන්නට වෙන. ඉතින් කාලය ශ්‍රමය හැකියාව කුසලතාවය මේස් දැනුම මේ සියලුම දේවල් පාවිච්චි කරමින් තමයි මාධ්‍යවේදීකුට ඉස්සරහට යන්නට ඕනේ ඉතිං ප්‍රයුත්තියක් ලිපියක් ලියේද්ිය එලි ඇදිිකවා ඔබට හුද්ධටම ගවිශනාත්මක වෙන්නට සිද්ධ වෙනවා කියවන්නට සිද්ධ වෙනවා ඉතිං. එත හට ම මෙද වැලික කියන්නේ මාධ්‍යවේදක වීමේ ගමන් මක් ඉති ඒට කලින් දනගෙනින්න්න පැකවුදම මාමයා මහද තියෙන වැඩකට යුත්ත කියලා එහම වෙන්න ම් දේවල් ගැන අවබෝධයක් තියනටපැ ඉතිං තමන්ගේ මාධ්‍ය ගැන හොඳට අවබෝධයක් තියනට ඕනේ උදහරණයක් විදිහට ඔබ යම්කිසි මාධ්‍යආයතනයක් වැඩ කරනවානං ඒවාධ්‍යායතනයට අදාළ සියලු දේවල් ඔබ විසින් හද්‍යනය කරලා තියෙන ඕන දැනුවත් වෙන්නට ඕනේ මාධ්‍ය ඔබ ඒ මාධ්‍යායතනය ඔබ නියෝජනය කරනවා ඒ වගේම තමන් ජනතාව්‍යත කරන ගමන් කරන මාධ්‍යකරුවෙක් බව ඔබ හැම තිස්සෙන් මතක තියාගන්නට ඕනේ ඊළඟට මාධ්‍යගැන් තමන් අරගෙන යන්න එකන් සහරලාට ඔබ පාවිච්චිරන මාධ්‍ය ඔබ පවිච්ච කරන කරණය හඬ වෙන්න පුළුවන් එහමනැත්තං රූපය වෙන්න පුළුවන්හෙමනැස්තං වශචන අකරුවෙන්න්න පුළුවන් ඒකී ඕන දෙයක් ඔබ පවිච්චි කරන ඒ මධ්‍ය පිළිබඳව හොඳට දැනුමක් ඔබ තුළ ස්තියන්න ටඕන එ සිද මේ දැනුම ඇත්තුූ තමයි ඔබ මේ ආයතනයත් ඔබේ මාධ්‍ය මාධ්‍ය ආයතනේත් සියලුම දේවල් ඉදිරිකාර්ගෙනයන් මේ සියල්ල ඇත්තේ මැදිහත්කරුවෙකු තමයි ඔබ මදිහ කඩුවෙක් විජරතමයි ජනතාවවිත ගමන් කරන්නට ඕන ඉතින් න්ටනට් එක ගතත් මෙත නැති වෙනස් හින්ටනේ එකදි ගත්තත් ඔබට ඉන්ටනේගේ මාධ්‍යව දක විදිහ හඳුන් ගනී නෝවන දෙයක් කරන්නට ඔට හැකියාවතියනවා මුත් ඔබ සැබෑ මාධ්‍යවේ දෙක් න මේ ඇතනැති එතින් ඒක ගැන අපි දෙවනුව කතා කරමු. මේ මාධ්‍යිය මාධ්‍යියක ඔබ උ යම් කිසි ජනමාධ්‍යයක් තු ලඔබ වැඩ කරනවානම් ඔබ කටේතු කරනවාන ඒ මධ්‍ය ආකෘතියඒ මධ්‍ය ඒ මාධ්‍යිය තේමාව ඒට ආවනිකදේවල් ඒ ප්‍රවේශයන් සියල්ල පිළිබඳව ඔබ දැනුවත්විය යුතු වෙන. එතින් මේ සියල්ල දැනවත්ත ලේසිලෙන්න්නනැහැ ඔබගේ පුං්චි කාරණාවක් පබයිතාම් තීරනාාත්ම කබ ඔබ මත කියයාගන්නට වෙන මාධ්‍ය ආතනවෙල පොලිසිීස්තියනවා ඒ වගේ රටාවල්තියනවා ඒ වගේ නීතින්තියන මේ සියල්ල දෙවල් ඔබ හදාරන්නට ඕනේ ඉතින් පැති ගණන්නාවක්තියෙනවා? ප්‍රේක්ෂකයා මාධ්‍ය යතනය සංස්කෘතිය හාගම නීතිය ඔය සදාචාරයම දේමවල් ඔක්කොම තමාව මාධ්‍යද සියල්ලවම යෝජනය කරමින් තමයි ඒසිල්ලම තාම පරිසමෙන් අධ්‍යනය කරමින් තමයි ඔබට ඉස්්‍රහට යන්නට වෙන්නේ. ඇති මාධ්‍යවේදෙක් මාධ්‍යවදියකු ගිිකම්මන් මඟ මාධ්‍යවේදකු වෙන්නේ කොහොමද කියන එක ටත් කලම තවටිකක් මේක කියන්න කැමති මාධවද වන්නකාලින් ඔබ ඔබල දැගන්නඕන මේ කාරර්ණය කොච්චර මේබරපතලද කියලා ඉතින් යසාමහ මාධ්‍යන ද කියලක කියන කර කලින් ඔබට තියන්නට ඕනේ ලොක්කූම දේ තමයි ඔබ ඔ ඔබට තියන්නට ඕන දැනුවත් දැන් මිනිසුම දැනුවත් කිරීම අරකි වර්ගේම ඔබ මිනිසුම දැනුවත් කිරීම ඒයි සඳහා ඔබට හන්සේවෙලා වැඩකිරීම හැකියාව තියන්න ඔන්න පෙල පෑමක් කරන්න පුළුවන් කමතියන්න දොන් ඒකාමාරු වැඩක් ඇැත්තට. ඉතිං අවධානමක් වැඩක් අර්ගෙන වැඩ කරන අය තමයි මාධ්‍යවේදීන් දෙන්නේ ගොඩක් කලාවට මාධ්‍යවේදියාට අවධානමක් නැති නැහැ කියලා කියන්න බයගසාකහරි මං අර මුලින් කිව්වා වගේ ඉතා සරල ජොබ්බ එකක් නෙමයි නිකං කරන්න පුළුවන් ජොබ්බෙක් අයිස් ගහන ජොබ්ෙහක් නමේ මධ්‍යවදී කියලක් කියන්නේ ඉතින් හොදහරණයක් විදිට ගත්ත මාධ්‍යවේදී ඇවිල්ලා අපහෙම ලෝකය ගත්තුවත් හොඳ මාධ්‍යවේ දී ගත්තොත් හ මේ ගොලට ජීවිත තර්ජන පවා තියනවා සමාක කලවට මරණයක් එක්කයි මේ වැඩ කරන්නේ. ගොඩක්කාය සමහරලවට මරණයක් එක්ක වැඩ කරන්න. ගෙමකෝ හෝ යුද්ධ පෑලාත්වල තියෙන හමනත යුද්ධ තියෙන රටවල්වල ඉන් ආධ්‍යවේදී ඒගොල්ලෝ තමන්ගේ ජීවිතයටඒතා විශාල වශයෙන් බල කෑමෙල්ල වෙනවා මෙහෙම අවස්ථාවල් වල තමයි ජීවිතය කට තියන ආසාව පව පසකතිය තමයි ගොල්ලෝ ඒ වැඩ කටයුතු කරගෙනය ඉතින් උද්ධහරණයක් පිදිහට වෙඩි තියද්ද පිටිපස්සයෙන් කැමරාව උත්සගෙන දුවන මිනිස්සු දුවනකොට මිනිස්තුූ ජීවිතය මරණයත් අතරේ බ්‍රාන් දුවගෙන යායනකොඩට මේ මිනිස්සු පස්සෙන් කැමරා පුස්සගන් දුවන මිනිස්ුයින් නො මේ මාධ්‍යවේ දවයි නොමේ ජවිත කුරස්කක්කරගණන කරන වැඩ. ඉතිං ඒවගේම අපි මේලෝකයෙන් ඕවනු තරන් මේ වට උදහරන උගලොට හොයාගන්නට පුළුවන් ඉතින් ඔබ ප්‍රෞෘ්ති ගැන කතා කරනු කට එහමනැත්තං ගවේෂනනාත්මකදේවල් හෙළි දරව් කරන්න කරද්දි එහම නැත්තම් ජීවිතවල ප්‍රශ්න ගෙන කතා කරද්දි ගුඩක් වෙලාවට මේ සියල්ල පිිබඳවඉම බරපත් කල විදිට බැරෑරුම් විදිහට වැඩර කණ්ඩායි මක්කම මාධ්‍යවේද කියල කිය දිමම් පුංචි හැඳින්වීමක් කරා මාධවේද කියලා කියන කෙනා කොයි විදිහ කෙනෙක්ද කියනෙක් හයාක තිෙන කාර්ය බාරය මොක්ද කියන එක මාත්‍යය සහමාධවේදිය ඉතිං තනු ජැහුවයිලඟ ප්‍රශ්නය ඇවෙල්ලා මාධ්‍යවේදීකු වෙන්න කියන්න පුළුවන් ගමන් මගම කද්ද කියලා ඒත් මම කොංචි පැහැදිලි කිරීමක් කරන්න මාධ්‍යවේදීකු වෙන්න ඔබ ඉන්න ඇතටම මාේදකු වෙන්න අවශ්‍ය කරන කාරණනා කිහිපයක් තියනවා. එතා අත්්‍ය අවශ්‍ය දේවල්කිහිපයක් තියනවා. මාධ්‍ය වේදීකුන්න හිටලක් කලාවට පී කියයන්නේ. මාධ්‍යවේදියකුට අවශ්‍ය කරන්නේ අධ්‍යාපන සුදුසුකන් කියලා ඉතින් මං මෙතනති කියන්නට කැමති අධ්‍යාපන සුදුකම් කියන එක අධ්‍යාපනය කියන එක නම්බ වන්නේමෙයි නම්බවන් කියනෙක්ඊට කලින් කාරණ දෙකක් තියෙන නම්ඹ බන් නම්බට කියනකාර්මධදකක්ත් යනෝ ඒක පස්සේ තමයි අධ්‍යාපනය එන්නෙක් සමහර වෙලාවට අධ්‍යාපනය කියෙ එක හතරවෙනි කාරණය වෙනෝ මම එකද පම්බිහෙම කියන්න කැමති මාධ්‍යවේදියකුටට අනිඋපායම තියන්න ඕනදේ තමයි ආසාාව උනන්දූ සහ කැපවීම කියෙ එක මේ පලවෙනි කාරණය එකන්නේ ප්‍රසිද්ධවීමේ ආසාාව නෙමේ මතන දි කියන්නේ ප්‍රසිද්ධවීම ආස්සාාව ක කිය න ඕන කෙනපුට මාධ්‍යක ගොඩක් කලාවට මාධ්‍යකට යන්න කැමති වෙන්නේ ප්‍රසිද්ධ වෙන්න බලාගැෙන නමුත් ප්‍රසිද්ධවීමේ තියෙන ආසාව තිබ්පුනා කියලා මාධ්‍යවේදියෙක් වෙන්න බැහැ ප්‍රසිද්ධවීමේ ආසාාවනෙමයි මාධ්‍යවේදීකුති තියන්න ඕනේ තමන් මාධ්‍යවේදී පවිදිහයට යම්කිසි කාර්යයක් කරනවා කියන ආසාාවවයහෙමනැත්තං මාධ්‍යවේදීක බවට පත්වෙෙන්න්න එක ඇන්නේ ගවේශෂණය කරන්න එවගේම යම් කිසි වැඩක් රටට කරන්නට තියෙන ආසාාව තමයි මාධ්‍යවේදියකුට තියෙන ඕනෙ සහ ආසාභවිතරක්නමයි උනන්දුව සහ කැපවීම තමයි. ඒ වගේම එක තමයි නම්බවන් මේ ආශාව නැතුව නැතුව ඔබටකතරම් අධ්‍යපනයක් තිබත් වැක්වෙන්නේ නැමේ කැපවීම උනදුව නැතු ද නම්බට තමයි දෙවැනි කාරණය තමයිඒ ඔබට මාධවේදීක් න්නට තියන මධ්‍යේදකුගේ ගමන් මගේ තියෙන ඇතිෙන්ද තිසුම්පාල සුදුම් දෙවනට තමයි ඔබට යම්කිී දක්ෂතාවයක් තියෙනට යම් කිසි දක්ෂතාවයක් ඔබ කතා කරන්නට පුළුවන් වන්න එහවන තැල්ලිය අන්නට පුළුවන්න චිත්‍රදදි හර මොක් හරි ඔබ මාධ්‍යයක් තුළ වැඩ කරන්නට පුළුවන් ආකාරයේ හැකියාවක් ඔබට තියෙන්න්නට ඕන නතින් යම් කිසි ආකාරයකින් ඔබට එවන් හැකියාවක් තියෙනවනම් ඔබට පුළුවන් ය මාධ්‍යක් තුළ තමන්ගේ හැකියාව ඔක මටම් කරගනිමින් නිස්ර හටයන් එතුර මෙම හැකියාවක් විශේෂව හැකියාවක් ඔබ තුළින් ඔබ හොයාගන්නට ඕනේ මධ්‍යවෙඩියෙක් වෙෙන්න්නඇතනා. ඉතින් ඊළඟට ඕන කරන දේ තමයි. ඔබගේ ඊලඟකාරණය තමයි ගවේෂනාත්මක. මනසක් ඔබ අවශ්‍ය වෙන ඒකයන්නේ උබ උනන්දුව කැපවිිදරත් ඉබට මදී ඔබට ඕන කරනවා හොඳ කුදුහලයක් තියෙන ගවේෂනාත්මක මනසක්. බට පුලුවන් වෙන්නට ඕනේ දම්කිසි ආකාරයකින් පර්ර්යේෂනාත්මව පහමනැත්ත උට කරුණු එකතු කර ගැනීම හැකියාවක් සහ උනන්දුවක් ඒ වගේ ඒ අවශ්‍යතාවයක් ඔබට තියන්නට ඕන්. ඊළඟට ඔබ දැනුම සොයන්නනෙක් වෙන්නටෝන් ඔබට දැ ඔ ඔබ දැනුම ස කනෙක්වෙන්න ටෝන් ඔබ හත් එක තැන පවෙන කෙනෙක් බවට පත්ව බැහැ ඉතින් ඒ නිසා ඔබට මේ ටික හනිවාරයෙන්ම ඕන කරනමගේ ට තාර්කිකතාතර්කන ශීලිත්වයක් උත් තියෙන්න්නට ඕන ඉතින් පස්සට කියල කල්දන්නතු ි ිකදේවල් කරන්න පු පුරුදුවෙන්න ඔබ මාධ්‍යවේදීකු න්නටවශ්‍ය තර තියනන ඔබගේ තියෙන යම්කිසි හැකියාවක් උසලතාවක් සංවර්ධනය කරගන්න ඔබගේ ඔබ යන්න බලාපොඩොත්තු වෙන මාධ්‍යේ හා සම්බන්ධ විය හැකි යම්කිසි ආකාරයක හැකියාවකින් ඔබ සන්නද්ධ වෙන්. ඉති ඒක තමයි ඒ තාම වතිනාමදේ බල් පැම්ිකිරීමේ හැකියාව ඒ ඔස්සේ ඔබ සකස් කර ගන්න ට බලපෑම් කිරීමේ හැකව මයි නම්බවන් ඔබට කරන්න තියෙන්ෙත් මාදිවවෙඩිකු විදිහට ඔබගින් වෙන්න තියනෙත් මේ බල පෑම් කිරන්නේ කාර්යය. ඉතින් අධ්‍යාපනයන්නේ ඊළඟට ඊළඟ අවස්ථාවේද කැපවීම වගේ දේවල් එට ීළඟට අධ්‍යාපනය කත්ති අනිවාර්යෙන්ම අවශ්‍යයි ඔට ඉතිං අධ්‍යාපනය අධ්‍යාපනය ගත්තවොත් මේ අධ්‍යාපනය විධාකාරයි ඔබට විදිිමත් හාහ විදිමත් දෙයාකාරයම අධ්‍යාපනයක් අවශෂ්‍ය වෙන මාධ්‍යවේදියෙක් වෙන්න ඉතිං විදිමත් අධ්‍යාපනය තුළ ඔබ කොයි තරම් ඉගන ගන්න වාද කෙනෙක් ඔබට තීරණය කරගන්න පුළුවන් නමුත් අපි ගත්තොත් එහෙම මාධ්‍යවේදියක් පෙන්න්නට නම්. ඔබට එක පාරටම ඩිගුලේ එකත්යෙන්න්නම ඕනේ කියලෙක් නැහැ නමුත් ඔබට ඔබ එල්ලව කරන තැනකිෙන්න්නවානම් ඔබ එහමනැත්තං තාම රැකියාවකට විිහිල් නැත්තං එහම නත්තං අබතාමිගල ගන්න වස්සේ ඉන්නවාන පසල්යන් වයසෙන් නත්ම් විශ්විද්‍යල වට ඉන්නනම් ඔොට පුළුවන් ඔබ එක්කෝ උපාධියක් දක්වා අඉගෙන ගන්න මාධ්‍ය පිළිබඳ උපාදියකට යන්න එහෙම නැත්තං ඔබට ඒලවලලින් නතු නැති. ඔබට එතනින් එහාට තියෙනවා විරිධ හාකාරේ පාටමාලාවත්. මධ්‍යවේදෙකු වීම සඳහ පාට මාලාවන් උදහරණයක්විදිහ ඔබට විවිද්ධ විශ්වවිද්‍යාල මගින් සහිතිිපත්‍ර පට මාලාවල් ඉ කරලා ෙන ඒවකරන්නපුට ඩික්ටෝමසා පාට මලාවල් තියෙන ඒව කරන්නට පුළුවන් ඉතින් මේ වගේ ඊළඟට උපාධී පාට මාලාාවන් තියනව පශ්ාත පත් ප මලාවන් තියන සියලුම දේවල් ඔබ වෙනුවෙන් තියනෝ. ලංකාවෙත්තියනෝ පිටත් තියෙන ඔබට මේේවා තෝරගන්නට පුළුවන් මේ දේවල් තෝරගැෙන ඔබට ඉස්සරහට යන්නට පුළන් හමුත්ත අපපි යුධහරණ විදිහරිකියවගොත්හෙම සනිවධන කරන තියෙන බොහෝ විශ්ව යාලල ඔබට මෙහි පාටමලාව දකින්න පුළුවන් එඇතකොට ඉතාම තරව වි්ධ මාධ්‍ය ආයතනවෙලත් ඒ මාධ්‍ය අයතන වලිමුත් විරිද්ධ පාටමාලාවන් ඔබට ඉදිරප හොයාගන්න පුළුවන් ඉදිරිපත් කරලා තියෙන ඔබට පිරිණමනො ආවදාහරණයක්ක විදිහට පුවත් ශ්‍රී ලංක පුවත් පත් මණ්ඩල ගත්තුත් ්‍රය පුවත් පොත් මඩලත් පාටමාලාවල් ඉදිරිපත් කරනවා ඒ වගේ පාටමාලාවන් ඔබට හදාාරන්නට පුළුවන් ඒවාගේම එතන හට ඒවා තැකට යන්න බැරිනක් ඔොට අන්න පුළුවන් ප්‍රාදේශී වශයත පට ම ාව ද දහ නයක් ට පලාත් ශය ද න දනකග ප්‍රෙම බදුල්ල ත්තු අපටත්ම වූ ප්‍රජාගෝන් විදුලේගේ තැන ගත්තුත් මෙතන මෙතැන ඒ ගුවන් විදුලි ඇතුළෙ පාට නාවක් තිෙන එතන ඒ ඔබට පුළුවන් හව තමන් ගුවන් විදුලි මාධ්‍යය සඳහා පුහුණු කරන පුහුණු වෙන්නට මාධ්‍යවේදිියක් වීම සඳහා අවශ්‍ය කර දෙවල්ටික ඒ පාට මාලාව ඇතුළ සහ දාගරන්න ඊළඟට ඔබට ඉදඟ පියවට යන්නට පුළුවන් ඉ මේ විදිග ඔබට ඔබගේ අධ්‍යාපන තත්වය සහ අධ්‍යාප කියෙන් සුදුසකම සහ ඒට අමතරව ඔබට අවශ්‍ය කරන හැකිාව ද. ඔොකොමට්ටාගනීම තුළින් ය අසාවූ උනන්දුව කැපවීම ඇති කර ගැනීම තුළින් සහ ඔබ ඔබ නිර්මාණය ක ගැනීමතුලින් මාද ේිකු බවට පත්තනතු ළ තනුජාව ති නතාව ප්‍රශ්නයක් හ බහොම අපපුරු පැදිලි කිරීමක් අපේ වාාග්‍ය ලංකායඇතික සබධ වෙලාලයින සියලමු දෙනට බතුමේ ලබාතුන්නා තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා මං ඔබතුමයට යොමු කරන්න ලංකාව වගේ රටක මාධ්‍යවේදීක් වෙන්න හීන රකින අපේ හිතවතුන්ට තියෙන අවස්ථාවන් පිළිබඳවා අවස්ථාවන් ප්‍රමාණ වද නදද යන්න පිළිබඳව මං ආසය ඔබතුමයගෙන් හ ැනකයි අපට පුළුවන් මේ මම දැක තම දැම පැදිලිරේ ඔබට අධ්‍යාපය වශයෙන් ගත්තුත් එෙම ඔබට මේ තියෙන්න්න දේවල් වනි සන්නද වන්න පුුවන් ඔබට පාට මාලවන් හදන්නරන්න පුළුවන් ඉතිං සාමාන්‍යෙන් මාත්‍යයකට යනකොට වැඩ්ඩි පුරම අපේ රටේ වගේ බලන්න ඇති එන්ට්‍රී ලවල් එකේදී සාමා්‍යෙන් ඇත්තුල්ෙන් ඔපි මේ මේ මාධ්‍ය ආයතනෙක වැඩ කරනවා කියලා කිව්වා හම මේකෙත් එක මටට මේ අවස්සාාවන්න තියනරේගැනෙ රැකියවල් නතියෙනඉති ඔබට ඔබට යන්නට ඕන මොන ශේත්‍රීද කියනෙ ඔබ හැරිට හඳුන ගත්තුත් ත්තනින් ඒ අසාඳහා අවශ්‍ය කරන ඔබේ කුසලතාව හගස් කර ගැනීම තුල ඔබට ඉස්සරහට යන්න පුලුවන් අපේ රටේ එක අමාුරු දෙයක් නෙමේ වැඩක් කලාවට සම් ඔබට කියන සියලුම කාරණා නැති වඋනත් ඔබට මාධ්‍ය ආයතනයකට යෑමේ හැකියාව අපේ රටේ වගේ තැනක තියනවා බැරි නැහැ නමුත් ඔබට පැවැත්ම කියන එක මෙතන දී හරි විශාල ගැටුව බෞට්වත්තනවා මාධ්‍යවේදියට පැත්ම කියන මේ සඳහා ඔබට උපාධයක් හරි ඒවගේම දෙයක් හදාගරණ එක ඔබ දැනුවත් වෙලායින්නක ඔබගේ අධ්‍යාපන තම වැදගත්න පැවැත්වීමැ අම් කිසි අවස්ථාවකින් ඇතුළත්වීම සඳහාට මක හරි කරනවබට ඇතුලත් දෙෙනපුල අනම පැඇත්ම සඳහාබට විශෂවිිදිහර කැපවීම කරන්න සිද්ධ වෙන ඉතිං උපාදි පාටමාලාවක් හදාරීම පමණක් ප්‍රමාණව තුනෑ මංගර කලින්කිව්ූ වගේ ඔබට ඒ සඳහා වූමනාව නන්දුව සහ දක්ෂතාවේ ඒ කියන කාර්මාටික ඔක්කොම ඇති. වනත් ඔබ මාධ්‍ය සඳහා උපාධයක් හදාරලා හිටිය කියලා ඔබට ඒකින් හරිියන්න ෙත් නැ. ඉතින් ඔබට හොයන්නට වෙනෝ. ඔබ යන්නට තෝරාගන්නා පාත්තෙ එකැහෙමනතා ඒ මාර්ගය ඔබහයුත පඇහැදිරිව වන්නඕට. පැට වස්ස තියනොස්ටේ බයිස්ට් එක්ස හටයන්න ඕනන දේවල් අවස්ථාවන් බොහෝතියනො මමාධ්‍ය ආයත්තන බොහෝතියනෝ රාජ්‍ය සහ රාජ්‍යනොවන මාධ්‍යආයතන බොහෝතියනවා අද ලංකාවේ මේවැට අන්න ඔබට අවශ්‍යගන සදුසකම් විධාකාරයි සහ ඔබගේ තිය ඔබ විසින් පෙන්වන්නට ඕන කරන දේවල්තික විවිධාකාරයි. ඉතිං ඒනිසා ප්‍රවේශය. එතරම අපහසුදන මෙයද කාලේ නමුත් ඔබට හැකිියාවති නොවා ඔබගේ දක්ෂාව තියන්නා ය දක්ෂතාවයම ඉස්ස හටයාවලා ය විස්සරහට දමින් ඔබට පෙන්නමින් ඕනම තැනකට යන් හැකියාවට අද දවසේ ලංකාවේ තියනවා ඉතින් ප්‍රශ්නිති ඒෙක් ඔබ යන්න්නේෙ කොතනැද කියලා ඔබ යන්නේ ඔබගේ නිෂ්පාදන තනතුරක නිශ්පා කතරන් තන්තුරකටද ඒමනැතා ආ අ්‍යක්ෂක තනතුරකටද ඒවාගේ තැනතුරකට යන්න නම් ඔබට අනිවාර්යෙන්ම ආරක කියන සබද්‍යාපන සුසකම්පි තිය කියන්න ඕන ඒමනැත්තා ඔබ න්්‍රි ල්ලකෙට යම්කිසේ ආකාරේක වාර්තාකරුව කන්න ඕන්න මැ. යම් කිසිදිිකින් තමන්ගේ දෙයක් පළ කරන්න ටඕන්න මෙමැතැන් ඉදිරිපත් කිරීමක් කරන්නට ඔන්න ඒ සන්හා ඔබ්‍ර දක්ෂතාවේ ප්‍රමාණවයි එතනනි හට ඇන්නන්නේ හම තමයි මෙ ගැටලුව ඔවට බොහොම ස්තුූතියි ඔබතුමයට ඉතිං අපි හිතනවා ද අපිත්තික්ක වාග්‍ය ලංකාරයක්ත් එක්ක සම්බන්ධ වෙලා එන්න ඔබ සියලුම දෙනාට ඔබේ මාධ්‍යහිනය සැබෑ කරගන්නට ලොකු අත්තලක් මෙතනින් ලැබේන්නට ඇති කියලා අපි දැන් අප ප්‍රේක්ෂකාගාරය වෙත ඔම්වා ප්‍රේක්ෂකාකාාරෙන් අපිට යොමු කරලතින ප්‍රශ්න කිහිපයක් ඉතිින් ඒ සඳහ අපි පොඩි කෙටි පිළිතුරු ලබාදීමට අපි ොුවෙනවා ඉතිං ඒසඳ හා මම ඉතාම ගෞරේ නාරධන කරනවා මගේ අද්‍යිනය कृष යටमे सठරග वह स्तुति धनुचा मांगिताන්නේ අපේ वासना मचार තා मत् व दिन अध निवर्सल हैन सම්बध අපට लोगों को अෝधයක් ලබ ू माध्यගන හ माध्यवेदීई में ගमान मागගන खाला बेलाවත් इमावाතිबनेනිसा අපी तीरने कर रहा ඉතාමත් පශ්න කිහිපකට කෙටිී උත්තර බා දෙන්නට මඩම් පලවිනි ප්‍රශ්නය අපට ඔමලාක් තියෙනවා සංහති මාධ්‍ය සංකල්ේ කියන්නේ මොක්ද කියලා ොඩ්ඩක් පැදිි කළලක් දෙන්න පුුවන් කිය මම හිතන් අපිට යම්කිසි තාක්ෂණික ගැඩඩුවක් මතුුණා ප මහචාරයතුමිය වැඩ සටහනින් ඉවත්තර තේර අපි තාමත් තාර්යිතු ඉල්ලා සිදවා මිනිත් කහිවයක් අපත් සමඟ ඇැදිසිටිඉන්න කියලා ඔබ දන්නවා මේ කොවි සංග තත්යත් එක්ක බොහෝ වෙලාවට වෙලාව තුළ තතාක්ෂණය යම් කිසි තරමක් දුරට අපට බලපෑම් මෙල්ල කරනවා එරිස්ආපි ඉල්ලා සිටනො ඉතාම තාදරය නිතුව තමත්ුතු කිහිපයක් කපත් සමඟ මේ තාර්ශණ කැටදුව නිසඳා ගන්නාතෙත් ප්‍රනිිසිත්න කියලා රදනාගෙන්ම සමාවායිදෙනවා සිදුව අපහස්ථාව සම්බන්ධයෙන් කෙසේ නමුත් වාක්‍යයා ලංකාර මාධ්‍ය වැඩමුළු මලාවේ පළමු වැඩසටහනය සිදූ අතපසුවීම් ශක්තියක් කරගෙන අපිස්බූදානම් ඉතාමත් එක්මනි ලබන විසි පහ විසිහය දෙදින තුළ සහ ඔක්ටෝම්බර් මස දෙවැනි දින ඉතාමත් සාර්ථක වැඩමුළු තුනක් සමගින්න්න බහම්වන්න්නට මාත ශේෂ්්‍ර සිටන ප්‍රවීණයන් ප්‍රවීන තක්ෂණ ේදගකිී නිवेदिකාवान නිष්පාදවරන් केපදිනක් සමගින් ඔබත් සමග සම්බන්ධ වෙන්නට වැඩ සටහන සම්බන්ධ ඔබගේ අහස් අපද ලබාदिන්න කියලා ඔබට चैट बॉक् से हा रहाहा Google पा Google फॉमे සब का साලාති බෙනවා ඉතින් ඒ හර ඔබට පුළුවන් ඔබගේ වැඩ සටහने අදහස් प පිල්බන්ධ අපවිත ලබාदिන්නටමංंगතන්නේ අධ්‍යේදී කාලවෙේලා विमा ලා තිබ නිසා සහ आක්न दोषයක් पैलागी තිබෙන අපේ महाचार तुम्ියගේ सबंधें इदिंग අප इතාමत आदरेन वाग්‍ය्यालारकार संविधायක कविट पाशन एसीआल लैंग में ओंग यो धरा के समाधय समावायधन තුुරदी नवतात हैැकीक मनि ඔබत समග संबंध्रෙන බलाපृවේ ලबබन विषषटनी दिन इතාमतमे ගटलू ග හරවාගේෙන සාර්ථක වැඩමුලක් තුරින් ඔබ හමන්ඩ බලාපෘත්තය අන්තිනේදී අපි මේ වාග්‍යලංකා මාත වැඩමුලුමාලාවේ පළමු වැඩමුළුව මෙතනින් නිමාක් කරනවා ඔපසිියල් දෙනාටම සෞඛ්‍යා රක්ෂිතව නිවසටම වෙලා කටුතු කරන්නට පුළුවන් සුබ අනාගතයක් ප්‍රත්ථනකරවා අපි උවෙලස් විශ්විද්‍යාලිය කලා සංගනය අයිබෝව